අවශ්‍යමද මේක තැපල් කරන්න? සත්‍යකින්ම මං ඉල්ලා සිටිනවා. මේ කාරණාව සම්බන්ධයෙන් මට තව කරුණු දෙකක් දැනගන්න පුළුවන්ද? ඔය මානසික ආබාධයෙන් පෙළෙන ඈන්ට ලෝරා මුණ ගැහුණද? කොහොමදවත් නැහැ. මේරියන්ට මුණ ගැහුණද? නැහැ. එහෙමනම් සුදුලන්ද කාටවත් මුණ ගැහුණේ නැහැ. ඔය වෝල්ටට ඇරෙන්න. ඔව්. වෝල්ට කියන්නේ මේ චිත්‍ර ශිල්පී. නිකම් නිකන් ඩ්‍රොයින් මාස්ටර් කෙනෙක්. වෝල්ටර් සුදුලන්දට ආවේ ලෝරට චිත්‍ර උගන්නන්න. ඈ? මේරිය. ඈන් නුවරාවට පස්සේ නැවතිර ඉන්නේ කොහෙද කියලා හොයලා බැලුවද? ඔව්. ඉඹුලේ ගෙදර කියලා දැනක. මේ අවාසනාවන්ත ඈන් හොයාගන්න එක අපි කාටත් කරන යහපතක්. අපි හෙට උදෙන්ම ඉඹුල ගෙදර යන්න ඕනේ. එතනදී මොකක් හරි හොඩුවක් හොයාගන්න පුළුවන් වේවි. Good night. Good night. Marian. මට ලෝරාගේ ලොකු වෙනසක් පේනවා. ඉස්සර මං එනකොට බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. බොහොම ආසාවෙන් මාව පිළිගත්තා. ඒත් මේ වතාවේ මාව දකින්න පහළට එන්නවත් කැමති වුණේ නැහැ. හමු වුණාම වචනයකට දෙකකට වැඩිය කතා කරන්නේ නැහැ. ප්‍රශ්නයක් ආපුවාම හා හුම් ගන්නවා විතරයි. මොකද ලෝරට වෙලා තියෙන්නේ? නෑ. මං හිතන්නේ නැහැ මේ වෙනසක් වෙලා තියෙනවා කියලා. මොකද එහෙම කියන්නේ? මොකද එහෙම කියන්නේ? මට නම් හොඳට මේක තේරෙනවා. ආසි. ඈන් වටපිටාවේ හොල්මන් කරන්න උනේ එකයි නිර්නාමික ලියුම හින්දා ලෝරා හොඳටම කලබල වෙලා ඉන්නේ. අනිත් එක පර්සි ලෝරා මම් වගේ නෙවෙයි. එයා හිතෙන් ගොඩක් ලාමකයි. හිත ලාමක වුණ පළියට මොකටද මේ අනවශ්‍ය දේවල් ගැන කල්පනා කරන්නේ? හැම දෙයක්ම අවුල් කරගන්නයි හදන්නේ. ලෝරටම දොස් කියන්න බැහැනේ පර්සි. හෙට අනිද්දා විවාහ වෙන්න ඉන්නකොට මේම දෙයක් උනාම කවුද කලබල නොවෙන්නේ? මම ඉතාමත්ම හොඳින් පැහැදිලි කරලා දුන්නනේ විස්තරේ. මම කිව්වා මගේ ඈන්ගේ තියෙන සම්බන්ධය මොකද්ද කියලා. ඒකේ ඇත්ත නැත්ත දැනගන්න කැතරින්ට ලියමනකුත් දැම්මනේ. ඒට අනිද්දාම උත්තරෙත් ලැබෙයි. ඔව්. ඒ ඔක්කොම මම පිළිගන්නවා. ඒත් ඒත් කියලා නැවතුනේ. ඇයි ඒත් කියලා නැවතුනේ? මේරින්ට කතා කරන්න බැරිද? අන්න අතන තමයි ඉඹුල ගෙදර තියෙන්නේ. අර පාරෙන් වමට හැරෙන්න ඕන. මෙරින් නොතන ඉන්න. මම ගිහිල්ලා කතා කරලා එන්න. ඒ මිනිස්සු පර්සි වඳුරන්නේ නැහනේ. ඒකට කමක් නැහැ. ඇයි පර්සි? උඹලේ උන්ද හිටියේ නැද්ද? හිටියා. නමුත් ඒ ගෑණිගේ වචනයක් ගන්න අමාරුයි. ඇත්තටම ඒ ගෑණි
මුකුත් නොදන්න වෙන්න බැරිද? ඒ ගැණි දැනගත්තත් නැතත් තොරතුරු හොයාගන්න විදිය මම දන්නවා. මීට පස්සේ ඈන්ට රෑ දෙගොඩ හරි හොල්මන් කරන්න මම ඉඩ තියන්නේ නැහැ. හරිසමෙන් පර්සි. වැහලා නිසා කකුල ලිස්සන්න පුළුවන්. කොමලත් මං හැමදේම කරන්නේ බොහොම පරිස්සමෙන්. මං අඩියක් තිබ්බොත් ඒක ලිස්සන්නේ නැහැ. කවුද වෝල්ට කියන හාදය? කසාද බඳින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මොකද ලෝරාට හදිස්සියෙම චිත්‍රකර්ම ඉගෙන ගන්න ඕනේ උනේ? මෙච්චර කාලයක් නැතුව? හාසි. ලෝරා පුංචි කාලේ ඉඳලම චිත්‍රවලට ආස. වලවටම ඩ්‍රොයිං මාස්ටර් කෙනෙක් ගෙනල්ලා උගන්වන්න ඕනේ කියන අදහස ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ගැලපෙන කෙනෙක් හොයාගන්න ඕන නිසා මෙච්චර ප්‍රමාද වුණා. ගැලපෙන කෙනෙක්ම හම්බුණා වගේ මට පේන්නේ. ඇයි පස්සේ එහෙම කියන්නේ? ඔය ඩ්‍රොයින් මාස්ටර් ආවට පස්සේ තමයි ලෝරාගේ මේ වෙනස් වීම සිද්ධ වෙලා තියෙන්නේ. නෑ. මං හිතන්නේ නෑ එහෙමයි කියලා. හිතුවත් නැතත් ඒක තමයි ඇත්ත. ලෝරාත් ඔය මිනිහත් අතර සම්බන්ධයක් තිබුණාද? ගුරුවරේ ගෝලේ අතර තියෙන සම්බන්ධය විතරයි. කාගේ කවුද මිනිහා? කොහෙද පදිංචිය? මිස්ටර් විල්සන් අපිට ආව රෙකමන්ඩ් කළේ. පස්සේ මිස්ටර් විල්සන් ගෙන් අහන්නේ. එයා කියයි විස්තර ඔක්කොම. එක එක මිනිහගෙන් අහන්න මටුවමනාවක් නැහැ. මම දන්නවා තොරතුරු හොයාගන්න. මං ඒ විදිහට තොරතුරු හොයාගන්නවා. ලෝරා වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තට මම ඇඟිලි ගහන්න යන්නේ නැහැ. නමුත් මට අයිතියක් තියෙනවා 이거 දැනගන්න. වෙන මිනිහෙක් ගැන හිත හිත ඉන්න ගෑණියෙක්ව කසාද බැඳගන්න මම කැමති නැහැ. ඒත් වාසි. බාධා කරන්න එපා මට. කියන දේ විතරක් හොඳින් අහගෙන ඉන්න. ලෝරාට අමතක නම් මේරියම් මතක් කරලා දෙන්න. මේ විවාහය ගිවිස ගත්තේ ලෝරාගේ පියාගේ මරණ මංචකයේදී කියලා. එදා ලෝරා පොරොන්දු වුණා මේ විවාහය සිද්ධ කරනවායි කියලා. අහන්න එයාගෙන් මේ පොරොන්දුව කඩනවද කියලා. එච්චරයි මට දැනගන්න ඕනේ.